ඔයාලා හැම කෙනෙක්ම කාන්දම සිලෝන් channel එකට පිළිගන්නවා. ඉතින් මම අද කතා කරන්න යන්නේ WhatsApp එක ගැන. WhatsApp එකේ තියෙන පොඩි ට්‍රික් එකක් ගැන තමයි මම අද ඔයාලට කතා කරන්න යන්නේ. ඔයාලා දන්නවා WhatsApp එක පාවිච්චි කරද්දී WhatsApp එකේ තියෙන last scene කියලා option එක. ඉතින් මේකෙදි වෙන්නේ වෙන කෙනෙක් එහෙම නැත්නම් ඔයාගේ යාළුවෙක් අන්තිමටම online හිටියේ කොයි වෙලාවෙද කියලා බලාගන්න තමයි මේ option එක ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ. හැබැයි ඉතින් WhatsApp එකේ option එකක් තියෙනවනේ මේක අපිට off කරලා දාන්න පුළුවන්. ඒ කියන්නේ කාටවත් අපි අන්තිමටම online හිටපු වෙලාව බලන්න බැරි වෙන්න අපිට මේ option එක වෙනස් කරන්න පුළුවන්. ඉතින් මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ කවුරු හරි කෙනෙක් එයා අන්තිමටම online හිටපු වෙලාව බලන්න බැරි වෙන්න option එක හදලා තිබුණත් ඒ කියන්නේ WhatsApp එකේ තියෙන last scene option වලින් nobody කියන එක දීලා තිබුණත් ඒකේ නා අන්තිමටම online හිටපු වෙලාව බලාගන්න පුළුවන් ක්‍රමයක් ගැනයි මම අද ඔයාලට කියලා දෙන්න හදන්නේ. ඉතින් මුලින්ම කියන්න ඕන මේකට එයාගේ phone එක අපි අතින්වත් අල්ලන්න අවශ්‍ය නැහැ. කොටින්ම කිව්වොතින් අපේ යාළුවගේ phone එකෙන් කිසිම දෙයක් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. සේරම කරන්නේ අපේ phone එකෙන් විතරයි. අපිට ඕන වෙන්නේ අපේ යාළුවගේ phone number එක විතරයි. ඉතින් මේක කොහොමද කරන්නේ කියලා බලන්න කලින් මම ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා ඔයාලා කාන්දම සිලෝන් channel එක subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරලා තියාගන්න. එයා පැත්තෙන් තියෙන bell icon එකත් click කරලාම තියාගන්න. මේ තියෙන මගේ account එක ඒ වගේම මේ තියෙන යාළුවගේ account එක. ඉතින් මම මේ account දෙකම ඔයාලට පේන්න දානවා. ඉතින් මම මුලින්ම පෙන්වන්නම් ඔයාලට මගේ යාළුවා privacy setting එක හදලා තියෙන්නේ last scene option එක nobody දාලා. ඒ කියන්නේ කිසිම කෙනෙක්ට එයා අන්තිමටම online හිටපු වෙලාව බලන්න බැරි විදිහට. ඔයාලට ඒක දැන් බලාගන්න පුළුවන්. ඉතින් එතකොට ඔයාලට පේනවා මගේ account එකෙන් එයාගේ chat එක open කරාට එයා offline ගියත් මට එයාගේ last scene පෙන්වන්නේ නැහැ. ඉතින් මේ last scene එක කීයටද කියලා බලාගන්න අපිට ඕන වෙනවා පුංචි app එකක්. ඒ app එක download කරගන්නේ මගේ phone එකට. මුලින්ම ඔයාලා play store එකට යන්න. Play store එකට ගිහිල්ලා ඒකේ තියෙන search bar එකේ මෙන්න මේ විදිහට type කරන්න. WASTAT කියලා. ඊට පස්සේ ඔයාලට එයි පළවෙනිටම මේ වගේ icon එකක් එක්ක app එකක්. WhatsApp tracker කියලා තමයි ඒකේ තියෙන්නේ. ඉතින් ඔන්න ඕක ඔයාලා download කරලා install කරගන්න ඕන. මේක මෙගාබයිට් 13ක් වගේ තමයි තියෙන්නේ. ඒක ඉන්ස්ටෝල් වෙලා ඉවර වුණාට පස්සේ අපිට පුළුවන් මේක මෙතනින්ම ඕපන් කරගන්න. එහෙම ඕපන් කරගත්තට පස්සේ අපිට මෙන්න මේ වගේ පර්මිෂන් රික්වෙස්ට් එකක් එනවා. අපි අනිවාර්යයෙන්ම මේක කන්ටිනියු දෙන්න ඕන. එහෙම නැත්නම් අපිට ඉස්සරහට යන්න බෑ. ආපහු අපිට මෙතනින් එනවා ඇක්සස් එකක් දෙන්න. මෙතනිනුත් අපි අලව් දෙන්න ඕන. එතනිනුත් අලව් දුන්නට පස්සේ අපිට එනවා මෙන්න මේ වගේ ඔප්ෂන් දෙකක් සිලෙක්ට් කරගන්න. ඉතින් ඔයා මේ ඇප් එක මුලින්මනේ පාවිච්චි කරන්නේ. ඉතින් ඒක හින්දා ඈම new user කියන එක දෙන්න ඕන. ඒ කියන්නේ මේ උඩින්ම තියෙන එක. එහෙම දුන්නාට පස්සේ අපිට ආයෙත් එනවා accept කරන්න මෙයාලගේ privacy and policy ටික. ඉතින් අපිට අනිවාර්යයෙන් මේකට agree වෙලා මේක accept කරන්න ඕන. එහෙම නැත්නම් අපිට ඉස්සරහට යන්න බෑ. ඉතින් ඔයාලා මෙතන agree කියන button එක click කරලා accept දෙන්න. එහෙම දුන්නාට පස්සේ අපිට මෙන්න මේ විදිහට තමයි මේ ඇප් එකේ interface එක බලාගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ ඉන්ටර්ෆේස් එකේ තියෙන ඔයාලට බලාගන්න පුළුවන් වෙයි ඩ කෙළවරේ දකුණු පැත්තේ මැද්දෙන් තියෙන පොඩි icon එකක්. ඒ කියන්නේ මිනිස් රූපයක් එක්ක plus mark එකක් එක්ක පොඩි icon එකක් තියෙනවා මැද්දේ. ඔන්න ඕක click කරන්න ඕන. ඊට පස්සේ අපි ඒක click කරපුවම අපිට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් එනවා. මේකේ තියෙන්නේ මේ පළවෙනියටම අපිට track කරන්න අවශ්‍ය phone number එක අපි මෙතන type කරන්න ඕන. ඊට පස්සේ ඒ පුද්ගලයාගේ නම යටින් type කරන්න ඕන. ඉතින් මේක කරදරයි වගේ නම් මේ පල්ලෙහෙන් තියෙන select from contacts කියලා එකක්. ඉතින් ඔයාගේ යාළුවාගේ phone number එක ඔයාගේ contact list එකේ අනිවාර්යයෙන්ම තියෙන්න ඕනනේ. ඉතින් ඔයාට පුළුවන් අන්නේ select from contacts කියන එකෙන් ගිහිල්ලා ඔයාට අවශ්‍ය number එක select කරන්න. ඉතින් මතක තියාගන්න ඕන වැදගත්ම කාරණාවක් තමයි මේ විදිහට අපි මෙතන නම්බර් එක ඇඩ් කරත් නම්බර් එකේ මුලින් තියෙන බිංදුව අයින් කරලා එදෙන් අපි 94 ගහන්න ඕන. 94 හරි ඔයාට ට්‍රැක් කරන්න අවශ්‍ය පුද්ගලයා ඉන්න රටේ කෝඩ් එක ගහන්න ඕන. දැන් ලංකාවේ නම් 94. එයා වෙන රටක වගේ ඉන්නවා නම් ඒ රටට අදාළ කෝඩ් එක තමයි ඉස්සරහට අපි ගහන්න ඕන. ඊට පස්සේ අපි ඒක ඕකේ කරන්න ඕන. ඕකේ කරාට පස්සේ ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන් වෙයි. ඔයාලට පෙනේ ඒ පුද්ගලයාගේ WhatsApp ප්‍රොෆයිල් පික්චර් එක පවා ඉතින් ඇවිදින් තියෙනවා. ඒ වගේම වෙලා තියෙන ඕෆ්ලයින් කියලා. ඒ කියන්නේ දැන් මේ පුද්ගලයා ඉන්නේ ඕෆ්ලයින්. ඒ කියන්නේ ඔන්ලයින් නැහැ කියන එක. ඒ විදිහට විස්තර ටිකක් අපිට බලා ගන්න පුළුවන් මුලින්ම. ඒ වගේම ඔයාට බලා ගන්න පුළුවන් වෙයි අපේ යාළුවගේ නම ඉස්සරහින්
දකුණු පැත්තට වෙන්න පුංචි බෙල් අයිකන් එකක් තියෙනවා. ඉතින් ඔන්න ඔය බෙල් අයිකන් එක අපි ක්ලික් කරලා තිබ්බොතින් අපේ මේ යාළුවා ඔන්ලයින් ආපු ගමන්ම අපේ ෆෝන් එකේ නොටිෆිකේෂන් එකක් එනවා. ඉතින් මේක ක්ලික් කරලා තිබ්බොතින් ඔයා යාළුවා ඔන්ලයින් ඉන්නේ කොයි වෙලාවේද අපි ඒ වෙලාව හරියටම දැනගන්නවා. මම ඒ බෙල් අයිකන් එකත් ක්ලික් කරලා පෙන්නන්නම් ඔයාලට. හරි, අපි යාළුවාගේ account එකෙන් log වෙලා බලමු මොකද වෙන්නේ කියලා. දැන් අපි යාළුවාගේ account එකෙන් log වෙලා ඉන්නේ. දැන් මගේ account එකනොත් මම log වෙලා බලන්නම් අපේ යාළුවාගේ chat එකට ගිහිල්ලා එයා කොහොමද පෙන්වන්නේ කියලා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් අපිට පේනවා එයා online ඉන්නවයි කියලා. ඉතින් ඒත් එක්කම කියන්න ඕනා අපි යාළුවාගේ phone එකෙන් online log වුණ ගමන්ම අපේ phone එකට notification එකක් ඇවිදින්නලා තියෙනවා. මම ඔයාලට කලින් කිව්වනේ අර bell icon එක click කරොතින් යාළුවා online වුණ ගමන්ම අපිට notification එකක් එනවයි කියලා. ඉතින් අන්න ඒක ඇවිදින් තියෙන්නේ. මම ඒක පෙන්වන්නම්. මෙන්න තියෙනවා මේ notification එක. අපිට අවශ්‍ය යාළුවා online ආපු ගමන්ම අපේ phone එකට notification එක ඇවිදින්න ඉවරයි. මම දැන් යාළුවාගේ account එකෙන් offline යනවා. මොකද එහෙම ගියොත් තමයි අපි දාපු app එකෙන් අපිට අවශ්‍ය වැඩේ කරගන්න පුළුවන්ද කියලා අපිට බලන්න පුළුවන් වෙන්නේ. ඉතින් මම මේ විදිහට අපේ යාළුවාගේ account එකෙන් log out වෙනවා. එතකොට ඔයාලට පේනවා ඇතිනේ මගේ account එකෙන් online පෙන්වන්නේ නැහැ. ඒ වගේම තමයි එයා last වෙන හිටපු වෙලාව පෙන්වන්නෙත් නැහැ. හරි, දැන් අපි ගිහින් බලමු අපේ අර app එකට. ඔයාලට පේනවා ඇති අපි app එකට ගියාම app එකේ වෙලා තියෙනවා අපේ යාළුවා විනාඩියකට කලින් online ඉඳලා තියෙනවායි කියලා. හරියට අර WhatsApp එකේ වැටෙනවා වගේම තමයි මෙතනත් වැටෙන්නේ. ඒ වගේම තමයි මේකේ තව දේවල් වගේක් තියෙනවා. ඔයාලට පුළුවන් මේ අපේ යාළුවාගේ මෙතන දැන් 1 minute ago කියලා වැටිලා තියෙනවානේ. මෙන්න මේක ක්ලික් කරපුවාම, ඒ කියන්නේ මේ යාළුවාගේ නම උඩින් අපි ක්ලික් කරපුවාම අපිට යන්න පුළුවන් මේකේ ඇතුළට. අපි ගිහින් බලමු මේ ඇතුළට ගියම මොනවද තව තියෙන්නේ කියලා. ඉතින් එතන ක්ලික් කළා ඔය ඇතුළට ආපුවාම මේ වගේ continue දෙන්න ඔයාලට message එකක් එයි. සමහරක් විට මේකේ නැතුව තියෙන්නත් පුළුවන්. ඉතින් මෙහෙම continue message එකක් આવුතින් මේක continue දෙන්න, එහෙම දුන්නොත් තමයි මේක බලන්න පුළුවන් වෙන්නේ අපිට. ඉතින් දැන් ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි එයා කීයටද ඔන්ලයින් ආවේ, ඒ වගේම කීයටද ඔෆ්ලයින් ගියේ, එයා කොච්චර වෙලාවක් ඔන්ලයින් ඉඳලා තියෙනවද කියන හැම විස්තරයක්ම ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති මෙතන අපේ යාළුවා ඉඳලා තියෙනවා 9:33 ඉඳලා 9:39 විතර වෙනකම් ඔන්ලයින් ඉඳලා තියෙනවා. ඒ කියන්නේ විනාඩි 4ක් විතර මෙයා ඉඳලා තියෙනවා. ඒක උඩින් අපිට ඇනලොග් ක්ලොක් එකකින් වගේම යටින් ඩිජිටල් ක්ලොක් එකකින් බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට තේරෙනවානේ දැන් මේ ඇප් එක වැඩ කරනවායි කියලා. ඔයාලත් මේ ඇප් එක දාගෙන බලන්න. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕන මේක ඔයාගේ යම්කිසි ප්‍රයෝජනයක් සඳහා පමණක් භාවිතා කරන්න. ඉතින් මම හිතනවා ඔයාලා නොදන්න දෙයක් තියෙනවා නම් ඒක දැනගන්න ඇති කියලා. මේ වගේ ගොඩක් වැදගත් වෙන වීඩියෝ එකක් අරගෙන ආයෙත් ඔයාලා ගාවට එන්නම්. ඉතින් ආදරයෙන් මතක් කරනවා ඔයා channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම පල්ලෙහින් තියෙන රතු පාට subscribe button එක ඔබලා එහා පැත්තෙන් තියෙන bell icon එකත් click කරලා තියාගන්න. ඒ වගේම තමයි මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම තවත් කෙනෙක්ට බලන්න share කරගන්න. ඉතින් ගිහින් එන්නම්. ඔයාලට සුබ දවසක්.